අයිබෝවන් සුබ දවසක් යාළු හැම දෙනාටම. එහම් ඔන්න මම අදත් ඔයාලට පුංචි වීඩි එකක් කරගෙන ආවා. ඉතිං ඔයාලට ඉතාමත් වැදගත්වෙන පලාවර්ගයක් ගැන තම මම මේ කියල දෙන්න අද උත්සාහ කරන්නේ. ඉතිං ඔයාලට පේනවා මේ තියෙන්නේ අඟුණ වැලක්. ඉතින් මම මේක පොල්ගහකට තම මීට වසර පහකට ඉතර කලින් යව්වේ පොල්ගහකට. ඔයාලට පේනවා මේක ඉහලට ඔහොම ගිහිල්ල තියෙනවා. ඉතිං මම මේකෙන් කඩන්නේ කෙක්කකින් පටල්ලා අදිනවා. වැලට මං පෙන්නන්නම් අඟුණ වැල ඉතාමත් ඉහලට ගිහිල්ල තියෙනවා. හොඳට හැදිල තියෙනවා. මට අවශ්‍යනකොට මම කරන්නේ මේක කෙක්කක් දාලා පටල්ලා ඇරගෙන වැල් පිටින් ඇදල ඇදලා ගන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ. නැවත හැදෙනවා. ඉතින් මම ආහාරයට ගන්නවා. ඉතින් මම ඔයාලට මේකේ තියෙන වැදගත්කම් ටික ඉස්සලා කියලා දීලා විශේෂ කාරණයක් තියෙනවා. මම ඒකත් ඔයාලට කියලා දෙන්නම්. ඉතින් යාළුවනේ, මේ යකඩ සහ කැල්සියම් බහුල ආහාරයක්, එහෙම නැත්නම් පලාවර්ගයක් තමයි මේ අඟුණ කියලා කියන්නේ. විශේෂයෙන් යකඩ සහ කැල්සියම් ශරීරයට අවශෝෂණය කරගන්න පහසු වෙනවා. මේකට දෙහි ස්වල්පයකුත් එකතු කරලා අපිට පුළුවන් සම්බෝලයක් විදියට හදාගන්න, එහෙම නැත්නම් මැල්ලුමක් විදියට ගන්න පුළුවන්. විශේෂයෙන්ම ප්‍රසවයේදී සිදුවන රුධිර වහනය නැවත යථා තත්ත්වයට ගෙන ඒමට, ඒ කියන්නේ නිරක්තිය වළක්වා ගැනීමට අඟුණ කොළවල් ආහාරයට ගැනීම ඉතාමත් හිතකර බව තමයි ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් වෙන්නේ. ඒත් එක්කම විස නාශකයක් විදිහටත් ශරීරයට ඉතා වැදගත් වෙනවා. විශේෂයෙන් ශරීරයට මොනවා හරි විෂක් ඇතුළු වුණොත් එහෙම අඟුණ කොළ කිහිපයක් අපලා කන්න, එහෙම නැත්නම් මැල්ලුමක් හදලා කාපුහම ඉතින් විෂ නසන ගුණයක් තියෙන බව තමයි සඳහන් වෙන්නේ. ඒත් එක්කම ওই බල්ල වගේ සත්තු කාපුහම, විෂ සහිත සත්තු කාපුහම මේ කොළ ටිකක් තරලා ඉවර වෙලා අදාළ ස්ථානයේ තියෙන එක හොඳයි කියලා තමයි සඳහන් වෙන්නේ. හැබැයි ඉතින් ඔබ බල්ලෙක් කාපුහම නම් බලන් ඉන්න එපා. විශේෂයෙන් රෝහලකට ඇතුළත් වෙන්න ඕනේ, ජලබීතිකාව වැළඳෙන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලගේ ශරීරයට විෂක් ඇතුළු වුණත් ඔබ කරන්න ඕනේ ඇත්තටම රෝහල් ගත වෙන එක. නමුත් මෙයින් විෂ යම් කිසි ආකාරයකට නැති වෙන බව තමයි සඳහන් වෙන්නේ. ඒත් එක්කම මේ කුඩා දරුවන්ගේ පණු රෝග සහ උණ කියන රෝග ලක්ෂණයටත් මේ අඟුණ කොළ ඉතාමත් හිතකර බව තමයි සඳහන් වෙන්නේ. ඊට වඩා මම ඔබට සඳහන් කරන්නම් මේ බිරිඳු දරුවන් සිටින මව්වරුන්ට ඉතාමත් වැදගත් දෙයක්. මේක තමයි මෙතනදී විශේෂම කාරණේ. මව් කිරි නිෂ්පාදනයට, එහෙම නැත්නම් කිරි වඩන ආහාරයක් විදිහට තමයි අඟුණ කොළ සඳහන් කරන්නේ. ඒ විශේෂයෙන්ම මම ඔයාලට සඳහන් කරන දේ තමයි කිරි දෙන මව්වරුන් මේ අඟුණ කොළ ආහාරයට අරන් බලන්න. ඉතින් ඔයාලටම දැනෙයි මේ වෙනස. ඔයාලගේ කිරි නිෂ්පාදනය වැඩි වෙනවා. දරුවන්ට හොඳට කිරි දෙන්න හැකියාව ඒ තුළින් ලැබෙනවා. ඉතින් යාළුවනේ, මේට වසර පහකට විතර කලින් මට යාළුවෙක් තමයි මේ අඟුණ කොළ පැලයක් විදිහට දියද්දි මේ වැල දුන්නේ. කුඩා අවදියේදී මම ඒක සරුවට ඒක හදාගත්තා. ඒ නිසා මට දැන් අවුරුදු ගාණක් තිස්සේ මේ අඟුණ කොළ කඩේදීන් සල්ලි දීලා ගන්න අවශ්‍ය නැහැ. මම ඉතින් අවශ්‍ය වෙනකොට කඩා ගන්නවා. ඉතින් මට ඔයාලට සතුට දනවන කාරණයක් කියන්න පුළුවන්. ඒක මට කරන්න පුළුවන් වෙයිද වෙයිද දන්නේ නැහැ. ඔබ දුර බැහැරද දන්නේ නැහැ. මේ මගේ අඟුණ කොළ වැලේ පහුගිය කාලෙම ඒකේ අර හුළඟට පාවෙන බීජයක් තමයි ගිහිලා යම් තැන් තැන්වල පැලවෙන්නේ. ඉතින් මගේ ඉඩමෙම එක තැනක අර අතුගාලා එකතු වෙන තැනක අඟුණ කොළ පැල විශාල සංඛ්‍යාවක් හැදිලා තියෙනවා. ඉතින් මම කැමති මේවා ඔයාලට නොමිලේ ඕනෑම කෙනෙකුට මාව සම්බන්ධ කරගන්න පුළුවන් නම්, ඇවිල්ලා ගෙනියන්න පුළුවන් නම් මට ඕන කෙනෙකුට දෙන්න පුළුවන්. ඉතින් ඔබ දන්නවා මම කුරුණෑගල ප්‍රදේශ ආසන්නේ ඉන්නේ. මට ඕන කෙනෙකුට ඇත්තරම නගරයට හරි ගෙනලා දෙන්න පුළුවන්. මට ඉතින් ඊට වැඩියෙන් දුර නම් සපයන්න බෑ. ඉතින් එන්න යාළුනේ, ඔයාලට මම පෙන්නන්නම් පැල ගොඩක් තියෙනවා. ඕන කෙනෙක් ඉල්ලන්න මම දෙන්නම් මේ පැල. ඇත්තරම 100කටත් වැඩිය මේ අතුගාන තැන හැදිලා නේ. මේ බලන්න, මේවා හොඳ සරු පැල. ඉතින් මේවා පොට් කරලා මට ඇත්තරම දෙන්න පුළුවන්. මට සල් මුදල් එපා. මම නොමිලේම මේක කරන්නේ. ඔයාලටත් ඇත්තරම හොඳ ආහාරයක්. මේක හොඳ සමාජ සේවයක්, කෙනෙකුට දෙයක් දෙන එක. ඉතින් මට මේක දෙන්න පුළුවන්.
ඕන කෙනෙකුට. යාලුවනි ඉතින් මමත් කරේ මේ පැල ගොඩක් තියෙන ඉඳ මමත් ගෙදර තවත් පැල කිහිපයක් ඉන්දෙව ඔයාලට මම ඒක පෙන්නන්නම්. මෙන්න ඒව ඇදිල මේ ගහට යනවා මේ බලන්න. මේ අලුතෙන් පැල කිහිපයකුත් මම ඉඳව්වා. ඒවත් හොඳට හැදෙනවා. ඔයාලට පේනවා මගේ ඉඩමේ හැම තැනම මේ අඟුණ පැලවිලා. මං හරි කැමැත්තෙන් ඉන්නේ ඕන කෙනෙකුට මේවා දෙන්නම්. අවශ්‍ය නම් ඉල්ලන්න කමෙන්ට් එකක් දාන්න ඕන කෙනෙක් නම්බර් එකත් එක්ක. මම එතකොට කතා කරලා ඔබට දෙන්න පුළුවන් තැනක ඉන්නවනම් මං දෙන්නම්. එහෙනම් යාළුවනේ ඔයාලා මේ වෙනකල් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න, bell icon එක click කරන්න, comment කරන්න පැලවෝන අය මම දෙන්නම්. ඉතින් අද දවසට මට ගිහිල්ලා එන්න අවසරයි. ඔයාලා සියලු දෙනාට ජයග්‍රාහී දවසක්.